පෘථුවියේ සිට නිරීක්ෂණය කිරීමේදී අපිට විවිධ ආකාරවල වල්ගාතරු දැක ගැනීමට හැකිවනවා. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට මෑතකදී නිරීක්ෂණය කළ සුවිශේෂී සහ අභිරහස් හැඩයක් ඇති වල්ගාතරුවක්. එනම් ඔබට පෙනෙනවා ඇති මෙම වල්ගාතරුව වටා ඇති කෝමා එක සාමාන්‍යයෙන් එවැන්නක හැඩය වන ගෝලාකාර ස්වරූපයෙන් පරිබාහිරව උල් වූ අං දෙකක් වැනි ආකාරයට සකස් වී ඇති අයුරු. අපි ඊළඟට අවධානය යොමු කරමු විද්‍යාඥම් විසින් 12P පොන්ස් බ්‍රුක්ස් වශයෙන් නම් කරන මෙම වල්ගාතරුවට මෙහි දැක්වෙන අභිරහස් හැඩය ලැබුණේ කොහොමද කියලා. මෙවැනි වල්ගාතරුවක් විද්‍යාඥම් විසින් හඳුන්වන්නේ අයිස් ගිනිකඳුමය වල්ගාතරුවක්, එසේත් නොමැතිනම් ක්‍රයෝවෝල්කැනික් කොමට් එකක් වශයෙන්. එයට හේතුව වන්නේ මෙවැනි වල්ගාතරුවක් තුළ සාමාන්‍ය වල්ගාතරුවකින් මෙන් අයිස් සහ දුහුවිලි අංශූන් ඉවත් වී යනවාට අමතරව එහි න්‍යෂ්ටිය තුළ අයිස් සහ වායුන් සම්පීඩනයකට ලක්වීම නිසා ඒවා එක්වරම පුපුරා ඉවත් වී යාම. මෙලෙස අධික පීඩනයකින් යුතුව න්‍යෂ්ටියේ ඇති විවරයක් තුළින් බාහිර පරිසරයට ඉවත් වී යන මෙම පදාර්ථය අප හඳුන්වන්නේ ක්‍රයෝමැග්මා යන නමින්. දැන් ඔබට පැහැදිලි ඇති එක්වරම ක්‍රයෝමැග්මා ධාරාවන් ඉවතට විහිදී යන මෙවැනි වල්ගාතරුවක් ක්‍රයෝවෝල්කැනික් කොමට් එකක් වශයෙන් නම් කරන්නේ ඇයිද කියලා. මෙම වල්ගාතරුවේ තවත් ඡායාරූපයක් දැස අප ඊළඟට අවධානය යොමු කළොත් එහි දැක්වෙන්නේ පසුගිය ජූලි 20 වනදා එය මත සිදු වූ ක්‍රයෝවෝල්කැනික් පිපිරීමක් නිසා එයින් ඉවත් වී ගිය පදාර්ථය පසුගිය ජූලි 24 වනදා දිස් වූ අයුරුයි. මෙම ඡායාරූපය තුළද අපිට මම කලින් සඳහන් කළ මෙම වල්ගාතරුවට සුවිශේෂී වූ අං දෙකක් වැනි ව්‍යුහය දැක ගැනීමට පුළුවන්. ඒවාගේම මෙහි දැක්වෙන එම අං දෙකක් වැනි ව්‍යුහය සෑදී තිබෙන්නේ මම කලින් කී ක්‍රයෝවෝල්කැනික් පිපිරීම් මගින් මෙම වල්ගාතරුවෙන් ඉවත් වී ගිය පදාර්ථය නිසයි. මෙම අවස්ථාවේදී ඉවත් වී ගිය පදාර්ථය මගින් මෙම වල්ගාතරුවේ කෝමා එකේ විෂ්කම්භය කිලෝමීටර් 230,000ක් පමණ වනතුරු ප්‍රසාරණය වී තිබෙනවා. මෙම වල්ගාතරුවේ න්‍යෂ්ටියේ විෂ්කම්භය කිලෝමීටර් 30,000ක් පමණ වන නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රයෝවෝල්කැනික් පිපිරීම නිසා එහි කෝමා එක එහි න්‍යෂ්ටියේ විෂ්කම්භය මෙන් 7,000 ගුණයකටත් වඩා වැඩි විශාලත්වයකට ප්‍රසාරණය වී ඇති බවයි. ඔබට ඊළඟට ඇතිවන ගැටලුව තමයි මෙම සුවිශේෂී වල්ගාතරුව අපිට පෘථුවියේ සිට පියවියසින් දැක ගැනීමට හැකිද කියලා. එයට පිළිතුර වන්නේ සූර්යයා වටා එක් කොටයක් සම්පූර්ණ කිරීමට අවුරුදු 71ක පමණ කාලයක් ගත කරන මෙම වල්ගාතරුව මෙම අවස්ථාවේදී සූර්යයා දෙසට පැමිණෙමින් තිබෙන බවත්, එය සූර්යයාට ආසන්නතම වන්නේ 2024 අප්‍රේල් 21 වනදා බවත්ය. මීටත් අමතරව මෙම වල්ගාතරුව පෘථුවියට ආසන්නතම වන්නේ 2024 ජූනි 2 වෙනිදායි. විද්‍යාඥයා ප්‍රකාශ කරන්නේ මෙම වල්ගාතරුව මෙලෙස සූර්යයාට සහ පෘථුවියට ආසන්න වන විට එය අපිට පෘථුවියේ සිට පියවියසින් පවා දැක ගැනීමට හැකිවනු ඇති බවයි. ඒ ආකාරයට මෙම වල්ගාතරුව පෘථුවියේ සිට පියවියසින් පෙනෙන අවස්ථාවක එය මතුපිට නැවතත් මෙවැනි ක්‍රයෝවෝල්කැනික් පිපිරීමක් සිදු වූවොත් එයින් විශාල පදාර්ථ ප්‍රමාණයක් මෙම වල්ගාතරුවෙන් ඉවත් වී එහි කෝමා එක සහ වල්ගේ සාධන නිසා සමහර විට අපිට මෙම වල්ගාතරුව පෘථුවියේ සිට ඉතාමත් දීප්තිමත්ව දැක ගැනීමට හැකිවීමට ඉඩ තිබෙනවා. එනිසා අපි ලබන වසරේදී මෙම ක්‍රයෝවෝල්කැනික් කොමට් එක පියවියසින් බැලීමට බලාපොරොත්තුවෙන් සිටිමු. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම සෞරග්‍රහ මණ්ඩලය තුළට පැමිණෙමින් තිබෙන කිලෝමීටර් 100ක පමණ විෂ්කම්භයක් ඇති අතිවිශාල වල්ගාතරුව පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ හැලීගේ වල්ගාතරුව පිළිබඳව ඔබ නොදත් තොරතුරු දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.